අපේ බොස්ටන් ලංකා සමග වැඩසටහනට සුජීව සේනසිංහ මහත්මයා අපිත් සමග එකතු වෙලා ඉන්නවා. ඇත්තම සුජීව සේනසිංහ මහත්මයා හිටපු අමාත්‍යවරයෙක්, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඒ වගේම නීතිඥවරයෙක්, නොයෙකුත් විවිධ තනතුරු දාලා තියෙනවා විවිධ අමාත්‍යංශ යටතේ. ඉතින් අපි සන්තෝසයි, මම දන්නවා මේ වන විට ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගය අපේක්ෂකයෙක් වශයෙන් තරඟ වදිනවා. ඉතින් ඉතාම කාර්ය බහුල තත්ත්වයකයි ඉන්නේ. නමුත් ඒ සියල්ල මැද්දේ අපි සමග ඔබතුමා එකතු වීම ගැන අපි සතුටුයි. ඔබතුමා බොහොම සාදරයෙන් පිළිගන්නවා අපේ මේ වැඩසටහනට. බොහොම සතුටුයි. සේනසිංහ මැතිතුමනි, අපි කෙලින්ම අපි කතාවට බහිමු. දැන් නොයෙකුත් ජනමාධ්‍යවල පවා සහ ඒ වගේම දේශපාලන විචාරකයන් පවා කියන දෙයක් තමයි මේ පොහොට්ටුවේ ජය ස්ථිරයි. එතකොට පොහොට් බේවන විට ප්‍රශ්නේ තියෙන්නේ පොහොට්ටුවට 3-2 බලයක් ගන්න පුළුවන්ද, සහ දෙවන තෙවන ස්ථානයේ සමගි ජන බලවේගෙද එක්සත් ජාතික පක්ෂයද කියලා තමයි කියලා තියෙන්නේ. නමුත් මම හිතනවා ඔබතුමා ඊට වඩා වෙනස් අදහසක් දල්නවා කියලා. අපිට කියන්න පුළුවන්ද ඔබතුමාගේ අදහස? ඇත්තටම එහෙම තත්ත්වයක් තමයි තිබුණේ ජනාධිපතිවරණයෙන් පස්සේ. ජනාධිපතිවරණය විශේෂයෙන්ම ඒක හේතුනේ සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලොකු අවස්ථාවක් ආවා, රාජපක්ෂ පවුලටත් ලොකු අවස්ථාවක් ආවා නැවත යුද්ධය කියන කරලියට ගෙනල්ලා ජනතාවට මං හිතන්නේ හොරකම්, මැරකම්, දූෂණය, මිනි මැරුම් මොනවා තිබ්බත් කමක් නැහැ, රට වෙනුවෙන් කියන පණිවිඩයක් යවා ගන්න රාජපක්ෂවරුන්ට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම දින 50 ගානේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඇති වුණු මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු ඒ නිඳිත ක්‍රියාවට ජනතාව ඉතාමත් මං හිතන්නේ විරුද්ධ ලෙස ප්‍රතිචාර දැක්වුවා. එහිදී ඇත්තටම ඉතාමත් පහත් තත්ත්වයකට ඔවුන් වැටලා හිටියේ. ඉතින් නැවත හුස්මක්, ඒ වගේම හොඳ ඔක්සිජන් එකක් දුන්නා සහරාන් කියන මේ කාර්කණ මිනි මරුවා. ඉතින් දවස් කීපයක් යන්න කලින්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රටට ආවා, හොඳම අවස්ථාවක් කියලා දැනගත රාජපක්ෂවරු. ඉතින් ජනතාවත් වැරදි පණිවිඩයකුත් දුන්නා, හොරකම් කරාට කමක් නැහැ, මිනි මරුවට කමක් නැහැ, රට වෙනුවෙන් රට බේර ගන්න කියන මේක මන්ත්‍රය වගේ කියවන්න පටන් ගත්තා. ඉතින් ඒකින් ජනාධිපතිවරණය අපිට හැරෙන්නවත් බැරි වුණා ඒ අවස්ථාවේදී. ඉතින් ඒකින් අපි ලකුණු 20ක් 20%ක පහත වැටීමක් ඒ සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ වුණා. ඉතින් ඊට පස්සේ මම හිතන්නේ රටේ ආර්ථික වශයෙන් විශාල අවපාතයක්, ඒ වගේම පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙනකොට මේ කොරෝනා ප්‍රශ්නේ ඇවිල්ලා ඊට පස්සේ ආපහු හමුදාව දාලා මේ කොරෝනා එක ඇමරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය වගේ රටවල් තමයි මේ රූපවාහිනිය වල අපේ ඔය දෙරණ හිරු නාලිකාවල පෙන්වන්නේ. ඉතින් ඒ වගේම මේවත් ජාතිවාදය ගොඩක් දුරට ඔය පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අවසලා තමයි අර බීතියක් ඇති කරලා විශේෂයෙන්ම ජර්මනියේ හිට්ලර් ගෙනාවා බලයට. ඒ වගේම ඔය ගොඩක් ඔය රටවල ජාතිකත්වය, ජාතිවාදය ඇති කරන රටවල සදාම් හුසේන්, ගඩාෆි, මේ වගේ මේ නායකයෝ බිහි වෙන්නේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඒ වගේම එංගලන්තේ කවුද අපේ බොරිස් පවා පත් වෙන්නේ මේ මේ වාතාවරණය තුළ. ඉතින් මේක ගොඩක් උදව් කරගෙන මේ කොරෝනා තත්ත්වය එනකොටත් ආපහු යුද්ධය හමුදාව විකුණන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් මහින්ද රාජපක්ෂත් දැනගත්තා මේක වැඩි කල් ගියොත් පරාජය අත් වෙනවා. ඉතින් කොහොම කොමාරි මේ මැතිවරණ කොමිසම බය කරලා, මේ මැතිවරණ ඒ වගේම සෞඛ්‍යාංශ බය කරලා මේ මැතිවරණේ තියාගන්න තමයි පුළුවන් තරම් ඉක්මනින් හමුදාව විකුණලා. අපි දැක්කේ නෑ මේ විශේෂයෙන්ම PHI මහතුරු නර්ස් නෝන්ලා අපි දැක්කේ නෑ කොරෝනා එකට සාමාන්‍ය. ඉන්දියාවේ 13,000යි මැරලා තියෙන්නේ, මිලියන 1,300ක් ඉන්නවා ජනගහණය. දැන් අපෙත් ඒ වගේම ඒ ගානමයි, අපි මිලියන 22යි 20කට වැඩිය මැරලා තියෙනවා කොරෝනා එකේ. එතකොට පකිස්තානෙත් මේ හා සමානමයි, බංගලාදේශෙත් මේ, ආසියාවේ රටවල මේ හා සමානමයි. හැබැයි ඒව පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ ඉතාලියයි ස්පාඤ්ඤය, ඇමරිකාව, ඇමරිකාවේ මෙහෙම මැරෙනවා, ඉතාලියේ මෙහෙම මැරෙනවා, අපි ලංකාවේ නැහැ කියලා උරු චිත්‍රයක්. අපිට වැඩි රටවල 100 ගානක් ඉස්සරහින් ඉන්න මේ කොරෝනා සම්බන්ධයෙන්. ඉතින් මේක දිගින් දිගටම වගා කරලා මැතිවරණේ තියාගන්න හැදී අපි දැන් හැබැයි වැරදිලා තියෙනවා. බැසිල් රාජපක්ෂ කීම සමීක්ෂණ අනුව අපිට කලින් කිව්වේ 60ක් කියලා ආසන, එක්සත් ජාතිපක්ෂට 10ක් කියලා කිව්වා. දැන් උන්ගේම සමීක්ෂණ වලින් කියනවා අපිට 80ක් කියලා, රනිල් වික්‍රමසිංහ මහතර 4ක් කියලා. ඉතින් මේ මාසෙකට මේ 15ක් 20ක් වගේ ප්‍රමාණයක් ආසන ප්‍රමාණයක් ජනතාවට කණ්ඩ බොන්න විදියක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාර පුම්බලා තිබ්බේ ලී ක්වාන් යූ, මේ රට බේරගන්න එන විශාල දක්ෂ
එහෙම එකක් පේන්නේ නැහැ කාටවත්. දැන් මෛත්‍රීපාල සිරිසේන හොඳයි කියන තත්ත්වයක් රටේ උදා වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ කණ්ඩ බොන ජනතාවට බෑ. අද මම ගියා රැස්වීම වල මිනිස්සුන්ගේ ඔක්කොගේම ජනතාවගේ වාහන වෑන් 3 වීලර් ට්‍රක් ලොරි මේ ඔක්කොම මේ සින්න වෙන්න යන්නේ ලීස් මේ සීස් කරන්න යන්නේ. ඉතින් මේ චන්දිවර්ණකන් ගොඩබි රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා සීස් කරන්න එපා කියලා. ඉතින් ජල විදුලි බිල ඒ වගේම වතුර බිල මේ ලයිට් බිල මේ සියල්ල ටෙලිෆෝන් බිල මේවා ගෙවනවා කොහොමද මාස දෙකට. ඒවා ගෙව්වෙත් නැහැ. ඉතින් අතන පාඩුව අර වැට් එකේ පාඩුව බිලියන 600යි. ඒකේ 3000කට ඒ සහනය ලැබුණේ. 26000ක් වැට් ගෙවනවා. මිලියන 300න් පල්ලෙහා ඉන්නේ 3000ගේ 3000ට ඒ සහනය ලැබුණා. හැබැයි ආණ්ඩුවට පාඩුව බිලියන 600 බිලියන 600යි. ඒතර බිලියන 100ක් තිබ්බනම් 20000 ගානේ පවුල් වලට දෙන්න තිබ්බ ලක්ෂ 40කට. ඒ වගේම ලයිට් බිල දෙන්න යන්නේ මාස දෙකකට බිලියන 20යි. වතුර බිලට බිලියන 20යි, ටෙලිෆෝන් බිලට බිලියන 20යි. මං කියන්නේ ඔය දල වශයෙන්. එතකොට බිලියන 60 160 යන්නේ මේ සහන ටික දීලා මිනිස්සුන්ට කික් ස්ටාර්ට් එකක් දෙන්න. ඉතින් ඒකවත් දී ගන්න බැරුව ජනතාව ආනයන නැහැ, අමුද්‍රව්‍ය නැහැ, අමුද්‍රව්‍ය ගේන්න දෙන්නේ නැහැ. ආනයන ඔක්කොම නවත්තලා. ඉතින් ජනතාවට නිෂ්පාදනය කරන්න විදියක් නැහැ, රැකියාවක් නැහැ. ලයිට් බිල වතුර බිල ගෙවා ගන්න බැහැ. නන්නතරල මිනිස්සු ඉන්නේ මිනිස්සු ඉතින් ඇත්තටම මේ මේ ගොඩබරාජ්පස් මහත්තයා දැන් මාව මතක් කළා තමයි ගොඩක් කට්ටිය කතා කරන්නේ මේ මොනවද මේ අපිට කරේ කියලා. ඉතින් ඒක පාරිභෝගික අධිකාරිය කියලා දැම්ම හමුදා විනිලධාරී. පරිපාලනය කරන්න බෑ එහෙම. පාලන මිල දැම්මා පරිප්පු 65යි, සැමන් 100යි, සීනි 110යි, හාල් 90යි. ඒ පාලන මිලවත් පාලනය කරගන්න බැර නම් ජනාධිපතිවරයෙක්ට. ඉතින් එතුමා ගැන අය මොනවද ජනතාව කොහොමද විශ්වාස කරන්නේ? එතුමා චීනෙට කියනවා මේ හම්බන්තොට වරා එහෙම තියනවා කියලා. ඉන්දියාවට කියලා කියනවා චීනෙන් ආපහු ගන්නවා කියලා. ඉතින් මෙහිම පාලනය කරන්න බෑ මෙහිම මේක කන්සිස්ටන්සි ඇම්බිගුටි කියන එකට කැමති නෑ මේ ජාත්‍යන්තරයේ කිසිම රටක එක එක වචන කියනවාට කැමති නෑ එහෙම කියන්න බෑ මම අන්දන්න බෑ ජාත්‍යන්තරයේ සහ රට ලෝකෙ ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක වචනයක් නෑ හිටපු ගාම ඇහැරලා මහ බැංකුවේ ඉස්සරහා තියාගන්නේ පීබී ජයසුන්දරයි කබ්‍රාලි ඉතින් ඒ මිනිස්සු දෙන්න ඉස්සරහා තියාගෙන අයියා ඇමති අයියවත් අයින් කරලා අර මේ රූපాయని ටික ඔක්කොම ගෙනල්ලා නිලධාරින්ට බයිනවා ඉතින් එහෙම පුළුවන් එකපාර ටූස් ටික පාවිච්චි කරන්න කියනවා ටූස් පාවිච්චි කරන්න කොහොමද බිලියන 600ක් අතර පාඩුයි වැට් එකේ ඉතින් අනිත් ඒ වලින් ඔය ග්‍රවුන්ඩ් එක හදන්න යනවා එහෙන් හොමාගම ඉතින් විනාශය අනිකලා මිලියන 800ක් වියදම් කරලා මේ ගල්කිස පිරෙව්වා ඉතින් ඒ කරලා මේ මහා බැංකුවේ නිලධාරින්ට කියනවා ටූස් පාවිච්චි කරන්න මොන ටූස් ඒගොල්ලෝ පාවිච්චි කරන්න කියලා ඒගොල්ලන් ඉස්සරම දැනුවත් කරන්න ඕනේ මෙන්න මේකයි මගේ මගේ ආර්ථික චින්තනය මෙන්න මෙහෙම අපි කරන්න ඕනේ මෙන්න මේ සල්ලි ටික මෙහාට දාන්න ඕනේ මේ සල්ලි ටික මේවා පාවිච්චි කරන්න එහෙම දෙන්න ඕනේ යම් නැත්තම් මේ නිලධාරින් ටිකට අනගහලා උන්ව බය කරලා කෑ ගැවුවට පස්සේ උන් කතා කරයිද ගෝඨාභය රාජපක්ෂ කතා කරපුවම කතා කරන්න බෑයි උන් රෑ 30 වැඩ කරලා මොකද බිලියන 120ක් මේ ද්‍රව්‍යශීලතාවය වැඩි කරා මේ මේ මනි මනි සප්ලයි එහෙම කරාට ආර්ථිකය දියුණු වෙන්නේ ආනෑන්නේ නැහැ අමුද්‍රව්‍ය ගේන විදිහක් නැහැ ඉතින් ජනතාව ඇත්තටම නන්නත් අරලා ඉන්නේ අපි දැන් අපි ඔය ග්‍රේඩ් කරා වර්ල්ඩ් බැංක් එකේ ලෝ ලෝ low income country අපි නේද middle low income middle middle income country එතකොට ඒක පල්ලෙහාට වඩා අපි හිටියේ high income middle income country එතකොට දැන් අපි පල්ලෙහා ඉන්නේ අපි ඉන්නේ ඇල්ජීරියාවයි මම දැක්ක අප්‍රිකානු රටවල් දෙකක් අතර ඉන්නේ මගේ ළඟ ඒක ෆෝන් එකේ තියෙනවා ඉතින් ඉතාමත් පඩි ගෙවා ගන්න විදියක් නැහැ ණය ගෙවා ගන්න විදියක් නැහැ අපේ ආදායම බිලියන 1000ට පල්ලෙහාට වැටෙනවා සාමාන්‍ය අපේ ආදායම බිලියන 2400ක් කියද අතනම මේ වැට් එකෙන් බිලියන 600ක් අයින් වෙනවා මේ කාර්තුවක් එතකොට කවුරුවත් ගෙවලා නැහැ ටැක්ස් ගෙවලා නැහැ මේ ආයතන එතකොට තව බිලියන 500ක් අඩු වෙනවා එතන බිලියන 1100යි එතකොට තව මේ ආනයන වලින් කිසිම අමුද්‍රව්‍යයක් ගේන්න දෙන්නේ නැහැ ඒ ඩොලර් එක යයි කියලා බයට එහෙම මේ ආර්ථිකය පාලනය කරන්න බෑ ඉතින් ඉතාමත් අමාරු මේ වෙන රටවල වගේ නෙමෙයි ඔබතුමා ජීවත් වෙන රටවල ඒ සෑම ඩොලර් 2000ක් ඒකට දීලා ඒවා කික් ස්ටාර්ට් කරන්න ඉකනොමි එකට ඉන්ෆියුස් කරලා මනි ඒවා කරලා තියෙනවා මේ කාටවත් ණයක්වත් දීලා නැව කිව්වට ලීස් එකක් අයින් කරලා නැහැ එන පච ලුරියක් තමයි මේ මේ ආණ්ඩුව පටවලා තියෙන මිනිස්සු ඉතමත් අමාරුවෙන් ජීවත් වෙනවා ඉතින් මේ එන්න තව මාසයක් යද්දි තව ආසන 25ක් මෙහෙටනවා අපි දැන් ඔබතුමා කියන විදිහට දැන් ප්‍රවණතාවයක් තියෙනවා නම් ඔබගේ පක්ෂයට සමග ජන බලවේගයේ ජනතාවගේ අපි හිතමු ඔබතුමා කියන විදිහට ඒ ප්‍රවණතාවය හොඳ අතර හැරිලා ඔබතුමන්ලගේ පක්ෂයට සජිත් ප්‍රේමදාස මහත්මයාට අගමැති වෙන්න තත්වයක් ඇති වුණොත් ඔබතුමා විශ්වාස හිතනවද දැන් ගෝඨාභය රාජපක්ෂ දැන්
ඔබතුමා කිව්ව වගේම තමන්ගේ මල් අයියා අගමැති වෙලා ඉන්නදී ඒතරත් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා කෙනෙක්වත් අයියාපත් කරනකොට මල්ලි අයින් කරන ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ නමුත් දැන් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන වගේ ජනාධිපති වෙන ඊට වඩා බොහොම ප්‍රබල ජනාධිපතිරෙක් කියන දේ කියන මේ වගේ තත්ත්වයක් මෙයා තියෙන්නේ ඉතින් දැන් සජිත් ප්‍රේමදාසට මැතිතුමාට පුළුවන් වෙයිද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක මේ රජයක් ගිනියන්න ඔබතුමාලගේ පක්ෂෙ දින්නොත් ओके मंगिता ने प्रबलतावयक ने ओन तकरी जनाधिपति ओबतुमा जनाधिपति उनात प्रबल वेनवा ओय पुटु इंदगत्ताम ओन मैत्रीपाल सिरिसेना तुने एकई एम पलवेनी निकन गोब्बेक वगे हिटियाट मे जनाधिपति उनाट पस्से हरि अंग पत दाला ओक्कोमा अरला हव अरला एमिल्ला मे तवंट ओन दे करन्नी इतिन गोटाबे राजपक्ष एतुमात एक करई हबै एकम दे तियेने मे गोटाबे राजपक्ष महत्याट मे मे परण पौटिक होदा गन्न लोकु उमनावत तियेनवा संबंधी मे जनतावट मे कुल गस्तिकला मे उद्यान अय्य साली तीनातर ए गलवला मे पेमेंट काटकपालीता संकीर्ण प्रश्न परिपाल संबंध नई लोकन युद्ध मुदापति मे रटवल पालने जनता विदेश जनता අපේ පත්තුනොත් එතුමා බලාගනිදී අපිට එතුමා දන්න අපිට වැඩ කරන්න පුළුවන් කියලා. රජිත් ප්‍රේමදාස මහත්තයාලා අපිට අපි කොමිස් ගහන අපි හොරකම් කරන අපිට විරුද්ධව කිසිම චෝදනාවක් අපේ අමාත්‍යාංශවල නැහැ. කවුරුවත් අපිට කියන්නේ නැහැ සුජීව සෙන්සිග පුළුවන් නැහැ එක හරි. මගේ අමාත්‍යාංශක නැත්නම් රජිත් ප්‍රේමදාස අමාත්‍යාංශක සේවකෙක් ගෙනලා කියන්න මෙන්න මෙහෙම අපි හොරකම් කරා මෙන්න මේ වැඩේ කරා කියලා අපි ඉතාල අරතිරි මැස්සේ. අපිට කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන්. ඉතින් අපි හොඳ කණ්ඩායමක් ඉන්නවා. අපි ගත්තොත් කණ්ඩායමම හොරු මංකොල්ලකාරයෝ එතනෝල්කාරයෝ නැහැ. राजपक्षे संदर्शन संबंधे सामान्योदना राजपक्ष पुड़ी सपोर्ट नेता मेके कुमार संगकर ICC तरंक महाराज चेती चोदना तन हमें
එතුමා ඒ කියන්නේ CID කට ගියා හරි කියන්නේ CID කරත් යන්න අවශ්‍ය කරන්නේ නෙවෙයි. ඉතින් ඒක මේ බොරු චෝදනාවක් කියලා ඔක්කොමලා දන්නවා. ඉතින් ඒකට අනිත් එක මහින්ද රාජපක්ෂ මහත්තයයි විජය මල්ල්‍යා ඔක්කොම එක බොක්ස් එකේ මේ හිටියේ මේ මැච් එක වෙලාවේ මට මතකයි මහින්ද ආරන්ත දෙටියේ මේ බොක්ස් එකේ. ඉතින් ඉතින් මේ වෙලාවේ තිබ්බනම් මොනවා හරි තිබ්බනම් අනිවාර්යයෙන්ම චෝදනාවක් කරන්න තිබ්බනේ. මේ අවුරුදු ගානකට පස්සේ මේ මැච් එක පැරදුනා. ඉතින් මේ මැච් එක හොඳට ගැහුවෙත් නැහැ. අපි ඒකත් පිළිගන්නවා. ඒක දිනන්න තිබ්බ මැච් එකක්. ඒනවාට ඉතින් ඔහුම මේ මැච් පැරදුන විදිහට අපි මැච් ෆික්සින් කියන්න යනවා නම් ඒක මං හිතන්නේ අදාළත්වයක් නැහැ. කිසිම සාධකයක් නැතුව එවැනි චෝදනාවක් කරන්න හොඳ නැහැ. මේක මං දන්නේ නැහැ. මේ ඔක්කොම ගුණ්ඩු තමයි මේ ඡන්දය ඇස්සේ මිනිස්සුන්ට කණ්ඩ බොන්න නැති වෙලාවේ පාස්කු ප්‍රහාරය දැන් යනවා. ඔය ඔය සමහර channel වල යන්නේම පාස්කු ප්‍රහාරය. ඒකට පඩි දුන්නේ සාරාන්ට කොටබේ රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි. ඒ මනුස්සය දෙන්න හොඳට ඉන්නවා. අර කවුරු හරි කෝල් එකක් ආපු මනුස්සයෙක් අවුරුදු 3-4 කලින් දැන් ඉරකට කරලින්. ඉතින් ඒ වගේ අර කවුද හිස්බුල්ලා ආයුධ දුන්නා කියලා කියනවා. ඒ මනුස්සයා ඒතන ඉන්නවා. කරුණා මිනිමරුව කියලා කියනවා. 3000ක්. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා කියන එක වීඩියෝට වෙන කියන්නේ නැති ගණන් ගන්න එපා. ඉතින් මේ වගේ ඉතින් ඉතාමත් මහ පහත් විදිහට මම දැක තව අර අනුතරක් කරලා තියෙනවා බීමත ගිහිල්ලා ඒ කට්ටිය එළියට එනවා වෙන මිනිස්සු අතුලට දාලා. ඉතින් මේක මේක බනාන රිපබ්ලික් එකක් තමයි. රාජපක්ෂලාට විරුද්ධ වුණොත් තිරේ රාජපක්ෂලාට සහයෝගය දැක්කොත් එළියේ. ඕනම බලු වැඩක් කරලා එළියේ ඉන්න පුළුවන්. ඉතින් මේක අපි ජනතාවට කිව්වා. දැන් ජනතාවට ඉතින් සැපනම් අපිට කමක් නැහැ. ඉතින් ජනතාව මේ රටේ කාලකන්ණි විදිහට ජීවත් වෙන්න ඕන නම් එහෙම බලාපොරොත්තු වෙනවා නම් ජනතාවගේ ආසාව ඒක නම් ඉතින් අපිටත් ඒකට විරුද්ධ වෙන්න විදියක් නැහැ. දැන් ඔබතුමා මම දැක්කා පසු දිනවල මේ මාධ්‍ය සම්බන්ධයෙන් ඔබතුමාගේ තදබල විරෝධයක් තියෙනවා. මේ විශේෂයෙන් මාධ්‍ය විශේෂ මාධ්‍ය අපේ ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍යයන් වල හැසිරීම සම්බන්ධව සහ ඔවුන්ගේ ආචාර ධර්ම සම්බන්ධව දැන් මම අපි දන්නවා දැන් එවැනි අවස්ථාවලදී විශේෂම විපක්ෂයට ඔබතුමන්ලට ඒක අසාධාරණයක් වෙන්න පුළුවන්. මොකද ඔබතුමන්ලගේ හඬ ගිනියන්න මාධ්‍යයක් නැති වෙන්න පුළුවන්. නමුත් දැන් අපි දන්නවා මේ වලින් මාධ්‍යවල උනත් යම් ඉන්න පුළුවන් මාධ්‍ය ආචාර ධර්ම ගැන අවබෝධයක් තියෙන සහ මාධ්‍ය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එහෙම අයට ඔබතුමාට යමක් කියන්න තියෙනවද? අපි තුමුයි දැන් අපි නම් වශයෙන් කියනවා නම් ප්‍රධාන පෙළේ රජයේ මාධ්‍ය නොවන තවත් මාධ්‍යයන් ඉන්නවනේ කෙලින්ම රජයට මේ රජයේ ඔවුන්ගේ හඬ ගෙනියන මාධ්‍යයන් ඒ සම්බන්ධ ඔවුන්ට යමක් කියන්න තියෙනවද? ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? අනේ කියන්න දෙයක් නැහැ. ඉතින් ඒගොල්ලන් බිස්නස් එකනේ කරන්නේ. ඒගොල්ලන් හම්බ කරන්නේ ඒගොල්ලන් ඔක්කොම මේ කරන තුලන් ඔක්කොම බලු වැඩ කරලා මේ මාධ්‍ය නිකන් කතා කරනවා නිකන් ලෝකේම හදන්න තමයි කතා කරන්නේ. උනාට මුලේ ඉඳලා තියෙන්නේ පගාව ලයිසන් ගන්න තියෙන්නේ පගාවට ලයිසන් ගන්නත් ඒවත් කරලා තියෙන්නේ. ඉතින් බිස්නස් කරන්නේ ඔක්කොම ඇඩ්වර්ටයිස්මන්ට් දාගන්නේ ආණ්ඩුව ගානේ. ඉතින් ජාතිවාදී එකපාරට කතා කරනවා මේ බොහීමියන් විදියට ඒ වෛතිකාරෝ ජීවත් වෙන්නේ. ඊට පස්සේ ජාතිවාදී වෙනවා එකපාරට හිටපු ගාම. ඉතින් මන් දන්නේ නැහැ. ඉතින් අර විශේෂම අර කවුද අපේ බොබ් මාලේගේ ජීවිතේ ගොඩක් අන්ටි ගත කරන්නේ. ඊට පස්සේ එකපාරට ජාතිගතයෙකුයි ජාති ආලෙකුයි ඇවිල්ලා මේ ඉතින් මේක තාමත් නිඳිත විදියට මේක පාතාලයක් මාධ්‍ය පාතාලයක් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ ඉතින් මේක කොහොම නවත්තන්නද කියලා. මේ ඔවුනවුන්ට උදව් කරගන්නවා මැරකම් කුඩු කාරකම් මේ සියල්ලම මේවට උදව් කරගෙන ඔවුනවුන් යැපෙන ඔවුනවුන් සුපෝභෝගී ජීවිත ගත කරන ඔවුන්ගේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. දැන් රාජපක්ෂ පවුල සහ මාධ්‍ය මාෆියාව. ඉතින් මේක තාමත් මේ රටේ ජනතාවට මේවා දැනෙන්නේ මං හිතන තව අවුරුදු 3-4ක් යනකොට ජනතාව අපිට කියනවා දැන් මුන් පන්නපල්ල කියලා. එකපාරක් පැන්නවා. ඉතින් ඒ රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල සිරිසේන කරගත්ත මෝඩ වැඩ වලින් ආපහු ඉන්ජෙක්ෂන් දුන්නා මේ කට්ටියට නැගිටින්න. ඉතින් ඒකෙන් අර කලින් තත්ත්වයට වඩා දැන් භයානකයි. උඹලා හොරකම් කරාට කමන්නේ, උඹලා මිනිමරුවට කමන්නේ, අපිව මරන්න එපා කියන විතරයි ජනතාව කියන්නේ. වෙන ඕනෙකින් මරුවට කමන්නේ. ඉතින් ඒ හින්දා ඒ මත දැන් ජාතිපක්ෂලා වරු ගොඩබේ රාජපක්ෂ මහත්තයා තාම පටන් ගත්තේ නැහැ. අනිත් රාජපක්ෂවරුන්ට දැන් ලයිසන් දීලා තියෙනවා ඕන වැඩක් කරන්න. මේ දැන් බලන්නකෝ දරුවෝ 3 දෙනා බලන්නකෝ නීති විද්‍යාලේ වැඩියෙන්ම ලකුණු ගත්ත නීතිඥවරයා. ඒක රණ්ඩුවක්වත් කරලා නැහැ. නාවල් රාජපක්ෂ මහත්තයා. එතකොට දෙවෙනි එක්කෙනා වැඩිම දක්ෂතා දක්වපු නාවික හමුදා ඉන්න නාවික නිලධාරියා කරපු සටනකුත් නැහැ, තිබ්බ වෙඩිල්ලකුත් නැහැ. එතකොට කොරෝනා හැදිලත් නැහැ. ඉතින් නාවික හමුදා ඔක්කොම කොරෝනා හැදුනා. ඉතින් මෙතුමා නාවික හමුදා ඉන්නවද කියලා දැනෙන්නේ නැහැ. CSN නාලිකාව ආපහු දුන්නා. බිස්නස් උත් කරනවා. ඉන්නේ ලොකු ගෙවල් වල 1,700 1,800 අපාර්ට්මන්ට් වල. ඊට පස්සේ පොඩි පුතා, ඊට පස්සේ ලෝකේ ඉන්න දක්ෂතම මේ දගනගාමියා. එතුමා ගියපු රොකට් එකකුත් නැහැ. ඉතින් මේ ඔක්කොම කරද්දිත් ජනතාව
වැඳලා මේ අපි ඔබතුමාලාව අදහනවා කියලා එහෙම සහායකුත් දෙනවා. ඉතින් මේ 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 දැන් ඒ තරමටම මේක නරක කියලා පෞලි ඔක්කොමලා තරම් කරනවා මේ මැතිවරණයට. දැන් මේක හොඳ ව්‍යාපාරයක් බවට රාජපක්ෂ මහත්තුරුන්ට ජනතාව ලියලා දීලා වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක වෙනස් කරන්න පුළුවන් සජිත් ප්‍රේමසිංහ මහත්තයාට සහ අපේ කණ්ඩායමට. එතුමාලා බයෙන් ඉන්නේ දන්නවා. මොකද රන්ලි වික්‍රමසිංහට ඔක්සිජන් දීලා කොහොම හරි තියා ගන්න හදනවා රාජපක්ෂ මහත්තුරුන්ගේ පැවැත්ම පවතින්නේ රන්ලි වික්‍රමසිංහ ඉන්නකම්. අවුරුදු 26ක් එතුමා ඉන්නකම් අපිට අනුර බණ්ඩාරනායක වගේ තමයි රාජපක්ෂලට රන්ලි වික්‍රමසිංහ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අම්මා ඉස්සර වැඩියෙන් ආදරේ දරුවන්ටත් වැඩිය රන්ලි වික්‍රමසිංහ මහත්තයාට. මොකද තමන්ගේ පවුලේ දෙන්නෙක්ම ජනාධිපති කරා. තව කල් හිටියනම් අපි තියාගත්තා නම් තුන්වෙනි ජනාධිපති කරලා තමයි රන්ලි වික්‍රමසිංහ මහත්තයා යන්නේ. ඉතින් ඒ හිඳ දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා බය වෙලා ඉන්නේ මේ සජිත් ප්‍රේමසිංහ මහත්තයා තමයි බය. සහ අපිට. ඉතින් අපි ඉන්න හොඳ කණ්ඩායමක් පිරිසිදු කණ්ඩායමක්. අපේ 100ට 100ක්ම වෙන්න බෑ. 198 99ක් අපේ පිරිසිදු පුද්ගලයෝ ඉන්නේ. දක්ෂ. ඉතින් අපි ගත්තොත් ලයිස්ව ගත්තොත් තරත අතුකෝරල රන්දි මදුම් බණ්ඩාර චන්දානි බණ්ඩාර ලලින් බණ්ඩාර අජිත් පෙරේරලා බන්දුලාල් බණ්ඩාර ගොඩලා චන්දිම චමින්ද විජේසිරිලා ශේෂලා හෙක්ට අප්පුහාමිලා මේ විශාල පිරිසක් ඉරාන්ලා හරින්ලා බුද්ධික පතිරන්ලා කියන කියන නම දැන් මේ පැත්ත ගත්තොත් රත්තරන් කියයි චෝකා මල්ලි කියයි ලංස කියයි අනම්මනන් ඔක්කොම නම් තියෙන වම් බොට්ටා අර බොට්ටා මේ බොට්ටා ඔක්කොම ඉන්නේ මේ වගේ දේශපාලනයෙන්ම ගොඩාපු මිනිස්සු. සමහර රියදුරු සමහර සේල්ස් රෙප්ලා සමහර ලයිබ්‍රරි ක්ලාක්ලා. දැන් අබ අද හැබැයි ලංකාවේ ඉන්න ආසියාවේ ඉන්න පුවසත්න දේශපාලන අර අපේ විමල් නිර්වන් සහෝදරයා ඉතමත් අමාරුවේ දේශපාලනට ආවේ. ඉතින් දැන් එතුමා ගත කරන ජීවිතේ ඔක්කොමලා දන්නවා. ඉතින් මේ පිරිස තමයි අද රාජපක්ෂ වටේ මහත්තයා වටේ ඉන්නේ. අපේ කණ්ඩායමට අපිට වැඩ කරන්න සජිත් ප්‍රේමසිංහ මහත්තයා පන්සිල් පද පහම රකින්න නායකෙක්. ඉතින් එතුමාට වැඩ කරන්න විශාල උමනාවක් තියෙනවා. හොරකම් කරන්න එතුමාට අවස්ථාවක් නැහැ. අපිට අවස්ථාවක් නැහැ හොරකම් කරන්න. ඉතින් අපි හොඳ නැත්නම් අපි ජනතාව කියන්නේ අපි වරද්දන්න කියලා. මම නම් කිසිම එකේ මේ ජනතාවට මම බාර දෙනවා. මගේ ජය පරාජය එතුමාලා මම පරාජය කරොත් මගේ නීති විරුද්ධ ආවම මම පටන් ගන්නවා. හැබැයි මම පක්ෂයට දිගට උදව් කරනවා. ආව ජයග්‍රහණය කරොත් අපි JR ප්‍රේමදාස ගාමිණී ලලිත් නැවතුව තනි රන්ලි වික්‍රමසිංහ මකල 94 ඉඳලා 2020 වෙනකම් අපි නැවත සජිත් ප්‍රේමදාස සුජීව සේනසිංහල ඒ ස්වර්ණම යෝගය ආරම්භ කරා. අපිට කරන්න පුළුවන්. අපිට රට දියුණු කරන්න අපිට අවශ්‍ය කරන්නේ අවුරුදු 5යි. තීරු තීරණ ගන්නවා නම් පාරවල් ටික හදා ගන්න පුළුවන්. වෙළඳ කලාප ටික හදා ගන්න පුළුවන්. අපිට අවසර දෙන්න ඕනේ. ඒවට අප්‍රූවල් දෙන්න ඕනේ. පිටරටින් ආයෝජක ආපුවාම රස්තිය අතු කරන්න හොඳ නැහැ. ප්‍රේමදාස මහත්තයා මාසෙන් දෙකකින් ඒවා දුන්නා. අපිටත් මේ කාර්යභාරය කරන්න පුළුවන්. හම්බ කරන්නේ නැත්නම් කොමිස් ගහන්න නැත්නම් මේක ඉතාමත් ලේසි මේකට දිනු කරන්න. ඉතින් මේකට හොඳ බුද්ධියක් ඕනේ. ආර්ථිකය ගැන හොඳ දැනුමක් ඕනේ. ඊට පස්සේ ඉතාමත් මේක මේ පිහිටීම නියමයි අපේ රටේ. මේ පැත්තේ මුම්බාස, මේ පැත්තේ ඕස්ට්‍රේලියා, මේ පැත්තේ සවුදි අරේබියාව. ඉතින් ලංකාවෙන් තමයි මේ සීට් රූට් එක හරියට අපි ඔපරේට් කරොත් අපිට මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් විශාල ආයතන ප්‍රමාණයක් ඉන්නවා ලංකාවට එන්න. අපිට ඒ ආයෝජකයන් අවශ්‍ය වන්නේ ඇම්බිගුටි නැති කන්සිස්ටන්සි. හරියට ක්‍රමවේදයක් තියෙන අවුරුදු 5 10ක් ඕන්ට අවශ්‍යයි. එහෙට මෙහෙට වැනින්න බෑ. දීදු තීරණ ගන්න ඕනේ. ඉතින් ඒ ගන්න පුළුවන් සජිත් ප්‍රේමසිංහ මහත්තයාට කොහෙන්වත් බලපෑම් නැහැ. අයියලා මල්ලා එහෙම මෙහෙන් අදින්නේ නැහැ, කකුලෙන් අදින්නේ නැහැ. ඉතින් අපිට හොඳට වැඩ කරන්න පුළුවන්. ඉතාමත් අපිට මැලේසියාව කරන්න පුළුවන් අවුරුදු 5කින්. සිංගප්පූර මට ඇත්තටම මේ අම්බානි පවුලේ කීප දෙනෙක් හමුණා ඉන්දියාවේ. මෙහෙ ඇවිල්ලා විඩින් එකටම ලේකම් කිව්වා ලංකාව අවුරුදු 10කට කලින් සිංගප්පූර මෙහෙමයි තිබුණේ කියලා. ඒගොල්ලන් ගොඩක් ලංකාව ගැන සතුටු නැහැ ඇත්තට. මෙච්චර මේ ප්‍රශ්න තියෙද්දි ඒගොල්ලන් කිව්වා මේක ඉතාමත් ලස්සන රටක්. ඕගලන් අවුරුදු 10කට ඉන්දියාව අවුරුදු 20කට 30කට පස්සේ ඉන්නේ කියලා කිව්වා. එතකොට අපිට මේක දිනු කරන්න පුළුවන් ඉතා පොඩි රට ටුවරිසම් ලක්ෂ 50ක් ආවුත් ඒ වගේම දීවර කර්මාන්තය අපි ට්‍රෝල් යාත්‍රා හැම ඉදුවොත් ඒකලා මේ යටිතල පහසුකම් ටික අවුරුදු 34න් ත්‍රිකුණාමල පාර ජැෆ්නා පාර මහනුවර පාර ওই ටික දිනු කරලා සහැළු රේළු සේවය අපිට හම්බුනේ ජයිකා ආධාර. ඒ ජයිකා ආධාරෙන් එන්න බෑ කිව්ව මේ ආන්දුව දූෂිතයි කියලා ජයිකා විඩ්‍රෝ කරා. ඉතින් ඒ සෑලු රේළු සේවය අපින් ගියා. නැත්තම් මාළමේ ඉඳලා කොළඹට එන්න විනාඩි 5යි යන්නේ. කොළඹ 10 යා කරන බිල්ඩින් කඩන්න ඕනේ නැහැ. පාර උඩින්මයි කණුවලි උඩින් යන්නේ. ඉතින් මේවා මොනවත් මේ අපිට කරන්න මේවා ටික ඔක්කොම කරන්න පුළුවන් නම් අපිට මේ රට ඉතා ඉක්මනින් දියුණු කරන්න පුළුවන්. ඉතින් ජනතාවට අර සහරාංගේ ප්‍රහාරය හා මෛත්‍රීපාල සිරිසේනත් රන්ලි වික්‍රමසිංහ සාධකයක් ඔය ඔක්කොම අපේ ඇඟට තමයි වැටෙන්නේ තාම. ඉතින් මේ මැතිවරණ බලාපොරොත්තු වෙන්නේ ජනතාව තේරුම් ගනි රජිත් ප්‍රේමදාස මහත්මයා සහ අපේ කණ්ඩායම වෙන කණ්ඩායම අපි මේ ජරා ජීර්ණ වූ පිරිස අයින් කරලා මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහයි මේ තුන්දෙනාම බැලුම් බෝල් එක දාලා අපි මේ උඩාරින්න හදන්නේ දැන්. ඉතින් ඒකට ජනතාවගේ අපිට සහයෝගය අපිට අවශ්‍යයි. මේ කාර්යභාරය මේ අනවශ්‍ය පුද්ගලෝ ටික ලැජ්ජයිනේ දෙන්නෙම ජනාධිපති වෙලා ආයෙනවනේ ලැජ්ජ නැතුව.
මන්නම් දන්නේ මොන කෑදරකමද කියලා මේ. මම අවසාන වශයෙන් අහන්න මේ ප්‍රශ්නය මම හිතනවා අපේ කාලයත් සීමා සහිතින් සබුතුමාගේ දැන් ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කෙන් තරඟ වදිනවා දැන් ජනතාව කොළඹ දිස්ත්‍රික්කේ විශේෂයෙන්ම ජනතාව ඔබතුමාට ඡන්දය දී යුත්තේ ඇයි කියලා ඔබ ඔබට පැහැදිලිමක් කිරීමක් කරන්න පුළුවන්ද මට ඡන්දය දෙන්න ඕනේ මම හොරකම් කරන්න මේ දේශපාලනට ආවේ මගේ පවුල් පසුබිමත් එක්ක මට හොරකම් කරන්න කිසිම අවස්ථාවක් නැහැ මම අපිට අවශ්‍ය කරන්නේ මේ රටේ වැඩ කරලා අපිට ජනතාවෙන් බලාපොරොත්තු වෙන්නේ මට බොඩිගාඩ් ලා ඔය මොනවත් අවශ්‍ය නැහැ අපිට අවශ්‍ය කරන්නේ ආදරේ ප්‍රශංසාව ගෞරවය DS ලා ජෝන් ලා JR ලා ප්‍රේමදාස ලා ගාමි ලලිත දේශපාලනය කරේ ජනතාවගේ ආදරේ සහ ප්‍රශංසාව සහ ගෞරවය ලබා ගන්න. ඒක ලබා ගන්න වැඩ කරන්න ඕනේ. මට හොඳ බුද්ධියක් තියෙනවා හොඳ උවමනාවක් තියෙනවා හොඳ දක්ෂතාවයක් තියෙනවා වැඩ කරන්න. ඉතින් මේ කොළඹ ජනතාවගේ සීළු ප්‍රශ්න විශේෂයෙන්ම නිවාස ප්‍රශ්නේ. සයිප්‍රන්ස් මහත්තයා මමයි අපි නිවාස ටික ඔක්කොම ස්කයි ස්ක්‍රේපර්ස් අපි ඔක්කොම මේවා නවීකරණය කරලා සියලුම පැල්පත් වාසීන්ට අපි ඒ අපිට භූමිය පාවිච්චි කරලා ඒවා අපිට විශාල මුදලක් අපිට උපයලා එතනම අපිට මේගොල්ලන්ට නිවෙස් හදලා දෙන්න පුළුවන්. ඒ වගේම මුළු කොළඹම අපි ජනතාවට නිවාස ප්‍රශ්න විසඳන්න පුළුවන් අපිට සියලු පවුල හැම පවුලකටම අපිට නිවසක් දෙන්න පුළුවන්. ඒ සල්ලි වලින් ඒ භූමියේම තියෙන සල්ලි වලින් දෙපැත්තේ එකක් කමර්ෂල් අනිත් එක මේගොල්ලන්ට දෙනවා. ජනතාවට ඉන්න ජනතාවට. එතකොට අපිට මේ නිවාස ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ වගේම මේ රටට අපි වෙළඳ කලාප ටික ගෙනාවොත් හරියට අපි මේ රටේ නිෂ්පාදන පටන් ගත්තොත් මේ රටේ අපිට ටීවී එක ෆ්‍රිජ් එක පොඩි කාර් එක ඉලෙක්ට්‍රික් කාර් එක මේ ඔක්කොම හදන්න පුළුවන්. ඒවට අවශ්‍ය කරන්නේ අපිට හොඳ ඌවණාවක් තියෙන තීරු තීරණ ගන්න නායකෙක්. ඒක ගන්න පුළුවන් සත්‍යස් මහත්තයාට ඒ හැකියාව තියෙනවා. මේ රට දියුණු කරන්න පුළුවන් විශාල වශයෙන්. යටිතල පහසුකම් ටික අපිට දියුණු කර කොළඹට පමණක් නෙමෙයි. මම කියන්නේ කොළඹට කරන ගාම අපිට මුළු ලංකාවටම කොළඹ සැහැල්ලු රේළු සේවය. ඒ වගේම කොළඹ පෝට් සිටි එක දියුණු කරන්න පුළුවන්. ජාත්‍යන්තර අපිට ඉන්ටර්නැෂනල් එක ට්‍රීට් ස්පොට් ටැග් බවට පත් කරන්න පුළුවන්. මේ වගේ අපිට මුළු කොළඹම දියුණු කරන ගමන්ම අපිට මුළු ලංකාවම මේ හරහා දියුණු කරන්න පුළුවන් යටිතල පහසුකම් ටික දියුණු කරලා විශාල සංවර්ධනයක් අවුරුදු 5ක් යනකොට කොළඹ අඳුර ගන්න බැරි තත්ත්වෙ. මැලේසියාව සිංගප්පූරුව හා සමාන සංවර්ධනයක් අපිට ඇති කරන්න පුළුවන්. ඒ ඇති කරන්න පුළුවන් ඌමනාව අපිට තියෙනවා. අපිට ඒ පිරිසිදුකම තියෙනවා. අපේ අමාත්‍යාංශ වල බැලුවොත් අපේ රෙකෝඩ් එක බැලුවොත් පාස් රෙකෝඩ් එක ඒ රෙකෝඩ් එක පෙන්වුම් කරයි අපි කොහොමද වැඩ කරලා තියෙන්නේ කොහොමද වැඩ කරන්නේ අඩුම ගන්න එන්ටර්ටේන්මන්ට් ලවන්ස් එකක් මම අරන්නේ. අමාත්‍යාංශේ මම 7-5ක්වත් මුදල් අපතේ අරින්නේ නැහැ. මම පිටරට යන්නේත් නැහැ අමාත්‍යාංශේ. මුදල් භාවිතා කරලා මට කොහරි යන්න આવොත් මම කියනවා ඒක කැන්සල් කරන්න කියලා. මම නිලධාරින්නත් කැන්සල් කරන්න කියනවා. පිටරටින් විතරක් අපිට අවස්ථාවක් ආවොත් මොන රටර ගේන්න පුළුවන් නම් විතරයි අපි. ඒ වගේ එකට සම්බන්ධයි. ඉතින් මේ වගේ අපි ක්‍රියා කරන මගේ අවසාන අමාත්‍යාංශේ මගේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශේ මට ලැබුණා කැබිනට් නොවන අමාත්‍ය ධුරේ. ඒක ශිල්පසේනා වැඩසටහන මම කරේ මිලියන 30කි. සාමාන්යයෙන් දැට කිරුල කරන්න යනවා මිලියන 800ක්. ප්ලෑන් කරන්න විතර මිලියන 100ක් යනවා. මම ප්ලෑන් කරේ මම ඒක නොමිලේ. ඉතින් මිලියන 30කට දැට කිරුලට ආවේ 30000යි. මිලියන 800ක් ඉඳන් ගල මගේකට ආව ලක්ෂ 6ක් ළමයි. එතකොට අපිට මේ නවෝත්පාදනය අලුත් නිපැයුම් ඒ වගේම මේ දරුවන්ට මේ විද්‍යා තාක්ෂණය සම්බන්ධයෙන් දැනුම මේ සියල්ල ලබා දෙන්න පුළුවන් වුණා මට මේ වගේ ඉතාම සීමා සහිත ඒකට මේ වගේ මම දැම්මේ චෑමන්ස් දැම්මේ ඔක්කොම ඒ අදාළ මේ අංශයට නිපුණතාවය තියෙන දේශපාලනයෙන් තොරව නියම සුදුසු ටික තාමත් එකකින් 3-4 දෙනෙක් තාම ඒගොල්ලන් තියාගෙන ඉන්නවා දැන් මේකේ. ඉතින් මම මාස 5කින් මේ විපර්යාස ඇති කරේ අමාත්‍යාංශය. ඉතින් ඒ කොළඹ ජනතාවට දුප්පත්කම නැති කරන්න රැකියා අපිට උත්පාදනය කරන්න ආර්ථිකය දියුණු කරන්න ජනතාවගේ සියලු ප්‍රශ්න ඒ වගේම අධ්‍යාපන ක්‍රමයේ අලුත් අධ්‍යාපන ක්‍රමයක් මේ ආර්ථිකයට ගැළපෙන අලුත් ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් අපිට හදන්න මේ සියල්ල හොරකම් කරන්න නැති කොමිෂන් ගහන්න නැති දූෂණයට තිත තියෙන තරුණ කණ්ඩායමකට මේක කරන්න පුළුවන්. ඉතින් මේ ජනතාවට කියන්නේ JR ලා ගාමිණී ලලිත් ලා ප්‍රේමදාස මහතුරු කරාට පස්සේ අදරත් අපි ජීවත් වෙන්නේ ඇංගලෝ කර්මාන්තේ බිලියන 6ක් කියන ඇංගලෝ කර්මාන්තේ. අපි අපනයනින් ඉන්නේ බිලියන 11යි ඩොලර් බිලියන 11යි. ඒකේ තේපොල් රබර් රුක්කගේම 5යි ඇංගලෝ කර්මාන්තේ 6යි. ඒ ටික තිබෙ නැත්නම් අද අපිට ජීවත් වෙන්න බෑ. ඒ වගේම මහවැලියෙන් තමයි අදටත් අපි හාල් ටික හරි අස්වත් දන්නේ ඒ වාරි මාර්ග ක්‍රම තුලින් අනුරාධපුරයේ පොළොන්නරුවේ ප්‍රදේශවල. ඉතින් මේ අපේ නායකවරු අරුත් 35කට කලින් කරපු දේවල්. ඉතින් ඒ වගේ ඊට වැඩිය දක්ෂතාවයක් අපිට තියෙනවා. ඊට වැඩිය හොඳ තත්ත්වයක් මේ ආසියාවේ උදා වෙලා තිනවා. ඒ කාලේ ഇതുමල්ලා කරේ ආසියාව බඩගාඩි. එහෙම නෙමෙයි අද ඉන්දියාව ඒ වගේම චීනය, පකිස්තානය, බංග්ලාදේශය විශාල දියුණුවක් ලබනවා. ඒ දියුණුවත් එක්ක අපිට එකතු වෙන්න පුළුවන්. අපිට ලෝකයෙන් ආදර ගන්න පුළුවන්. අපිට ජපානයෙන්, ජර්මනියෙන් අපිට කතා කරලා ඒ සල්පේම මහත්තයාට දැනුත් මගේ ආසනේ හොස්පිටල් ටිකට විතරක් ලක්ෂ 55ක් මේ මාස දෙකේ දුන්නා. එතුමාට ලැබෙන ආදාර කාටද මේ ආදාර ලැබෙන්නේ? අදී ප්‍රේමදාස මහත්තයාට දෙන්නේ එතුමා හොරකම් කරන්නේ තිතාමත් නිහතමානී ජනතාව වෙනුවෙන් කැපුණු නායකයෙක් ඉන්නේ. ඉතින් එතුමා
එතුමා කියනවා එතුමා විරුද්ධ පක්ෂයේ හිටියත් හැම ගමකටම වැඩක් කරන්න දැන් අපේ යෝජනා ඉල්ල තියෙන මගේ ගම් 350යි මගේ ආසනේ ඉතින් මේ වගේ එතුමා මුළු ලංකාවෙම ඉල්ල තියෙන එතුමාට හම් වෙනවා පිට රට වලින් විශාල මුදල් ඉතින් අපි වාසනාවන්ත වෙන්න ඕනේ මේ වගේ මිනිස් වෙනුවෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් පිට රටින් ආධාර ගන්න පුළුවන් අපිට බිලියන් ඩොලර් බිලියන් 4ක් 5ක් ගේන්න පුළුවන් පිට රටින් ආධාර වශයෙන් ඒ වගේ අපි සංවර්ධන කටයුතු කරන්නේ බිල්ට් ඔපරේෂන් ට්‍රාන්ස් අපි හදනවා නම් පාරවල් හදලා ඒකෙන් ලාභය අරගෙන අපිට බාර දීලා යන්න කියලා කියනවා අපි කිසිම අපේ දේපල විකුණන්නේ නැහැ බදු දෙන්නෙත් නැහැ ඉතින්. අපි මේ සියල්ල මොකද අපි ඉතුරු කරන්න ඕනේ. දැන් මේ දෙන විතර බදු දෙන්න කිව්වොත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන් වරාය කැලලකුත් දෙන්න යනවා ඉන්දියාවට. දැන් 149 ඇදලා තියෙනවා. ඉතුරු ටික දුන්නොත් ඒක තනිකර ඉන්දියාවටයි තියෙනවා. අපිට කොච්චර වාසි වුණත් ඉස්සරහට ඒක ආයේ ගන්න බෑ. ඉතින් අපි හම්බන්තොට වරාය දුන්නේ හදපු ඉන්න. ඒකට ඩොලර් බිලියන 1.5ක් වියදම් කරලා ඒකේ ආදායමක් නැහැ. නැවු නැහැ. ඒකට ඒක අපිට මේන්ටේන් කරන්න බෑ. ඒකට අපිට පොලිය ගෙවන්න බෑ. ඉතින් අනවශ්‍ය එතන මේ වරායක් ඒ වෙලාවේ හැදුවේ. ඒ හින්දා අපි චීනට බාර දුන්න දැන් චීනට 50යි 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 නැත්නම් 50 60යි 40යි ඒ අපේ ආයතන දෙක කෙසේ වුණත් ඒ චීනයක සංවර්ධනය කරන්න ඕන අනිවාර්යයෙන් කරන්න ඕනේ ඒකෙන් ලාභයක් ලබා ගන්න. එතකොට වෙළඳ කලාප ඇති කරන්න ඕනේ වාවට. එතකොට මේ වෙළඳ කලාප වලින් වාසිය වෙන්නේ අපිට. මේ වෙළඳ කලාප වලින් ඉගෙන ගන්න අපේ දරුවෝ. ඇවිල්ලා ඒගොල්ලන් ෆැක්ටරිස් හරින්න පටන් ගන්නවා ඒ වෙන්නේ ඉගෙනගෙන. ඒම තමයි ඇංගලුම් කර්මාන්තින් අෂ්ට පොමාල අමලීලා බිහි වුණේ සුද්ධ තමයි මේවා පටන් ගත්තේ පලි. ඊට පස්සේ අපේ ලංකාවේ ව්‍යවසායකෝ මේවා අන්තරකන මේවා ඉගෙන ගන්න. ඉතින් මෙහෙම තමයි අපිට මේ වාසිය ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සියල්ල අපිට සංවර්ධනය කරන්න පුළුවන්. ආණ්ඩුවේ මුදල් අපි වියදම් කරන්නේ ආණ්ඩුවේ මුදල් අපි අපතේ අරින්නේ නැහැ. අපිට එහෙම කරන්න උවමනාවක් නැහැ. ඉතින් අපිට මේ රට හොඳට දියුණු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට අවශ්‍ය කරන්නේ අවස්ථාවක් පමණයි. අවුරුදු 26කට අපිට අවස්ථාවක් හම්බෙලා නැහැ. ඉතින් අවස්ථාව රණලි ක්‍රමසිංහ මහත්තයා ඒක අහුරලා තියෙනවා. අපි රණලි ක්‍රමසිංහ අමාරුවෙන් 100ක් ගිහිල්ලා තියෙනවා රණලි ක්‍රමසිංහ පන්නන්න ගිහිල්ලා. ඉරාන් ෆර්නෑන්ඩෝ විජේපාල මෙන්ඩිස් ස්පෙස්ටස් පෙරා මේ ඔක්කොම පරණ රොනී ද මෙල් ඊට පස්සේ අමුණුගමල ඊට පස්සේ තව රැලි 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 දිගටම ගිහලා තියෙනවා. ගියේ නැත්තේ මම විතරයි. ඉතින් මම අල්ලගෙන මේ කොහොම හරි මම ගත්ත අදිෂ්ඨානය රණලි ක්‍රමසිංහ කොච්චර මට නරකට සැලකුවත් මම යන්නේ නැහැ. මම රණලි ක්‍රමසිංහ මහත්තයාට කිව්වා. ඔබතුමා එළෙව්වත් අපි යන්නේ මම යන්නේ නැහැ. ඔබතුමා මේකෙන් එළවලා තමයි මම යන්නේ කියලා එතුමාගේ මූණට මම කිව්වා. ඉතින් ඒක අපි කරලා තියෙනවා දැන්. අපි ඉතුරුන් ඉඳ තමයි මේ කරන්න අපිට හැකියාව ලැබුණේ. ඉතින් එතුමාට දැන් 74ක්ද කොහෙද ඉතින් එතුමා දැන් අවුරුදු 26ක් පැරදිලා. ඉතින් එතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක විශ්‍රාම ගන්න පුළුවන්. ඉතින් අපිට මේ පක්ෂය හදන්න, මේ පක්ෂය නැවත ජීවයක් ලබා දෙන්න අපිට අවස්ථාව දෙන්න කියන එක තමයි අපි ජනතාවෙන් ඉල්ලා සිටින්නේ. බොහොම ස්තුතියි ඔබතුමාගේ කාලය ඇත්තටම අපි ඔබතුමාට සුබපතනවා. අපිත් සමග මේ වගේ එකතු වුණාට අපි සතුටුවන්ත වෙනවා. ඔබතුමාට ඉදිරියේදීත් අවස්ථාවක් ලැබුණොත් අපි නැවත මේ වගේ සංවාදයකට එකතු වෙමු. එසේනම් विदेश विनिमय विदेश रखियावादी මේ ගොඩක් වෙලාවට පිට රටේ ඉන්නකොට මම දකිනවා මේ ගොඩක් මේ ජාතිකත්වය කියන්නේ සිංහල බෞද්ධ කම ගැන උජාරුවට කතා කරන එක විතරක් නෙවෙයි ඒක පෙන්නුම් කරන්න අපි හැදියාවෙන් සහ අපේ ගතිපැවතුමෙන්. ඉතින් ඔබතුමාලා ඉතමත් හොඳින් මේක හිතලා බලලා කවුද හොරු කවුද දේශපාලනයෙන් පැතිමාරු කර දේශපාලනයෙන් හම්බ කරන කාටවත් සහයෝගයක් දෙන්න එපා. ඒක අපි රටර කරන නිගාවක් සහ රටර කරන අපරාධයක්. එහෙම නැතුව හොඳට කාටද ප්‍රතිපත්ති තියෙන්නේ කාටද ඉදිරිය සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන්නේ කවුද හොරකම් කරන්නද පිරිසුදු ක්‍රියාවක් කරන්න කියන්නේ මොකද ජාතිකත්වයේ සජිත් මහත්තයාටම අපිටයි හොඳට තියෙනවා රණලි ක්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන වගේ නෙමෙයි අපිට ජාතිකත්වයේ සම්බන්ධයෙන් හොඳ අත්දැකීම් තියෙනවා හොඳ අපිට ඒව සම්බන්ධ ස්ථාවරයක් තියෙනවා අපේ නායක ස්වාමින් වහන්සේලාගේ අපිට ආශිර්වාදය තියෙනවා ඉතින් ඒ අනුව අපි සිංහල බෞද්ධ ඒ ජාතිකත්වය ආරක්ෂා කරන ගාම ශ්‍රී ලංකේ ජාතිකත්වයත් අපි ආරක්ෂා කරන අන්‍ය ජාතිකයන්ටත් අපි ඒ අවස්ථාව ලබා දෙනවා කියලා මොකද අපි මේක ශ්‍රී ලංකා ජාතියක් වශයෙන් ඔබතුමා ඇමරිකාවේ ඉන්නේ ඔබතුමා දන්නවා ඇමරිකානුවන් ඇමරිකා ඔබතුමත් ඇමරිකන් සිටිසන් කෙනෙක්ද ඇමරිකානුවෙක් ලෙස සැලකන්නේ ඒක හරන්නේ ඔබතුමා ශ්‍රී ලංකා සිංහලීස්ද එහෙම ඇමරිකන් සිංහලීස් කියන්නේ නැහනේ you will be american if you are in america ඒ වගේ ලංකාව මට හාවර්ඩ් විශ්වවිද්‍යාලේ මයින් ඇහුවේ සුජීව how are you going to project yourself as a national leader to be a sri lankan and everybody to be a sri lankan not sinhalese not tamil not the මයින් ඇහුවේ ලැබුවා දෙමළ මේ මුස්ලිම් කට්ටිය කියලා සර් ඔබතුමා දිනොත් අපිට මොනවද කරන්නේ අපිට කියන්නේ කවුද මගන් යහ මොකද්ද කියලා අපිට කියන්නේ මේ මුස්ලිම් සාදෙමල මම කව ඔබතුමාලට මුස්ලිම් සාදෙමල කියලා මම මොනවද කරන්නේ මම මේ රට දියුණු කරනවා ඒ රට දියුණු කරනකොට
ප්‍රේමදාස මහත්තයා ගම්සනේ මහත්තයා රට දිනු කරපුවා මේක මුස්ලිම් දෙමළ කියලා සීමා වුන්නේ නැහැ සිංහල කියලා සීමා වුන්නේ නැහැ සියලු දෙනාටම ඔය ප්‍රශ්නේ මුස්ලිම් දෙමළ කියලා බලන්න එපා අපි සියලු දෙනාටම ශ්‍රී ලංකා ජාතියක් වශයෙන් අපි එකතුනොත් පමණයි අපේ රට දිනු කරන්න පුළුවන් එහෙම නැත්නම් අපි බෙදුනොත් අපිට ඔබතුමා දන්නේ ඇමරිකාව ඒ වගේම රටවල් දිනුන රටවල් හැම රටවම දිනුලා තියෙන මිශ්‍ර වෙලා ඒ කියන්නේ මයිග්‍රේෂන් තියෙන රටවල් තමයි දිනුලා තියෙන ලෝකේ ඉතින් ඒක හාවර්ඩ් එකෙන් මගේ ඇහුවේ විශ්වවිද්‍යාලයේ රිකාඩෝ හවුස්මන් කියන ඔබතුමා දන්නවා ඇති මේ ආර්ථික වේදියා එතුමා මයින් ඇවි සුජීව how are you going to project as national leader as sri lankan ඉතින් ඒ ශ්‍රී ලංකා ජාතියක් වශයෙන් අපි හිතුවොත් පමණ ඉන්දියානුවන් හිතන්නේ ඉන්දියානුවන් ලෙස ඉතින් අපි එහෙම හිතුවොත් පමණයි අපිට මේ රට දියුණු කරන්න පුළුවන් අපිට මේ රට දියුණු කරන්න පුළුවන් සිංගප්පූරුව මේ ආසියාවේ තියෙන බලවත්ම රට බවට පත් කරන්න පුළුවන් අපි පිහිටීම අනුව සහ ජනතාවගේ දක්ෂතා අනුව අපිට තියෙන සහජ දක්ෂතා ජනතාවගේ වියා ඉන්ෆෙක්ෂස් පීපල් ටුවරිස්ට්ලත් අපි ආපම පුදුම ආදරයක් ජනතාවට තියෙන අපේ තියෙන අමුතුම ඒ ගතිපැවතුම් තියෙනවා ලෝකෙම වශී වෙන ඉතින් මේක පාවිච්චි කරලා අපිට අපේ පිහිටීම පාවිච්චි කරලා අපේ දක්ෂතා ඒ වගේ අපේ ලංකාවේ තියෙන හැම අංශයකම දක්ෂම මිනිස්සු ඉන්නේ අපේ අපේ එංගලන්තෙ කියොත් ඔබතුමා දන්නවා ඔබතුමාලා වැඩ කරන තැන්වල ඔබතුමාට ගොඩක් ආදරේ ලාංකික අපේ ශ්‍රී ලංක ප්‍රජාවට ඇමරිකාවේ වුණත් මම දන්නවා මගේ අයියා ඇමරිකාවේ හිටියේ මගේ අනිත් අයියා එංගලන්තෙ හිටියේ ඉතින් ලංකාවේ මිනිස්සුන්ට පුදුම ඉල්ලීමක් තියෙනවා ඒගොල්ලන්ගේ මොකක් හරි අමුතු එකක් තියෙනවා ඒක මම දන්නේ මොකද්ද කියලා කියන්නේ ඉතින් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් ලෝකයේ ජයග්‍රහණය කරන්න අපිට අවශ්‍ය කරන්නේ ඉගෙනගත්තු හැදිච්ච හොරකම් නොකරන බොරුවට ජාතිවාදය අවුස්සලා මේ ඡන්දය ලබා ගන්න නැති හොඳ පිරිසක් මේ රට පාලනය කරන්න අවශ්‍යයි. JR ලා, ගාමිල ලා, අලිත් ලා වගේ පිරිසක් නැවත අවශ්‍යයි. ඒ අපි කියන එක ඉතාමත් අපි පැහැදිලිව සඳහන් කරනවා. ඔබතුමාටත් ඇමරිකාවේ වගේ වණිකුත් රටවල ඉන්න සියලු දෙනාට අපේ රටෙන් මෙන් වෙලා ඉතාමත් මම හිතන්නේ දුක්ඛිත ජීවිතයක් රටේ නැති එක කිසිවිට ඔබතුමාලා අපිට කරන සේවය අපි ගොඩක් අගය කරනවා. සියලු දෙනාට ඔබතුමාලාට ආඩම්බර වෙන්න පුළුවන් රටක් බිහි කරන්න අපි අවස්ථාවක් ලබාගෙන මේ කාර්යභාරය අපි ඉටු කරනවා කියන පොරොන්දුවත් අපි මේ අවස්ථාවේ සියලු දෙනාටම දෙනවා. Boy studies you but thank you very much. Good luck, all the best. Thank you.